උන්වහන්සේගේ එකම මගයි තියෙන්නේ ඒක නිර්වාණ ගාමී මාර්ගය පමණයි. එය සාර්ථක කර ගැනීමට අපේ ලෞකික ජීවිතයේ සාර්ථක භාවයන් පෙන්වුවා. ඒක පංචශීලය, අෂ්ටාංග සීල, දස සීල, එහෙම නැත්නම් අපිට තියෙන ආජීවක අෂ්ටමක සීලාදී දාන සීල භාවනා ප්‍රතිපදාත්‍රය කරගෙන ත්‍රිවිධ ශික්ෂාව තුළ ශික්ෂණයක් ලබාගෙන යන මගක්. හැබැයි ඒක ඒකායන මග්ගෝ එක මාර්ගයයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. එතකොට ඒක නිවන් මගම තමයි. නිවන් මගම තමයි. දැන් අපි විශ්වවිද්‍යාල තලවල ශනගමතුනි මේ මගෙස දැන් බෞද්ධ දර්ශනයේ සමාජ විද්‍යාව, බෞද්ධ දර්ශනයේ මනෝ විද්‍යාව, බෞද්ධ දර්ශනයේ ආර්ථික විද්‍යාව කියලා විශාල විග්‍රහයන් හදලා තියෙනවා. හැබැයි මේ මේව අපිට ගන්න බැරි කමක් නැහැ. නමුත් ඒ සියල්ලම තියෙන්නේ නිවන් මග උදෙසා. ඔව්. එතකොට ඒකේ අර හරි ලස්සනම කේමන තමයි අජීව කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත ආහ. අර ඒකෙම අනිත් පැත්තනේ කෝජඤ්ඤම් මරණං සුවේ නේද? ඒ කියන්නේ අදද එයිමරු පිං කරගන්නේ කෙලෙසද සෙට මරණේද සිතන්නේ. එතන මෙතෙන්දි පෙන්වන්නේ මම දක්කන් යන කෙනෙක් නෙවෙයි නේද සර්? මම දක්කන් යන කෙනෙක් නෙවෙයි. මගේ අතේ කෙවිතක් නැහැ. මගේ ජනතාව බැටළුව නෙවෙයි. මේ කාටවත් වදිනෙහිකුත් නෙමෙයි නේද? මේ මගේ ජනතාව, මේ සෙනග, මේ මනුෂ්‍ය වර්ගය, මේ සත්ව වර්ගයාට මම මඟ පෙන්වන්නේ. මම මාර්ගය පෙන්වනවා. හරි ලස්සන ඉදසුණක් ඔබතුමාට ඒක මතක් වෙනවා. මේ එක තරුණ දරුවෙක්ගෙන් අහනවා, මගෙස බුදුහාමුදුරන්ගෙන් ඒ දරුවා අහනවා, මේ ඔබ වහන්සේ මේ මාර්ගය පෙන්වුවට මේ ඔක්කොම යන්නේ නැහැ නේ ඒකේ. එතන උන්වහන්සේ අහනවා, මේ ඔබතුමා ඉන්නවා පාරේ එන්නකොට හන්දියක් ළඟ ඉන්නකොට මිනිස්සු අහනවා, මේ අහවල් තැනට යන නිවැරදි පාර මොකද්ද කියලා. ඔබතුමා කියලා දෙනවා මේ නිවැරදි පාර. හැබැයි මිනිස්සු වැරදි පාරේ යනවා. ඉතින් ඔබ මොකද කරන්නේ? ඉතින් මම මොනවා කරන්නද? ආ ඒ වගේ තමයි මමත් මොනවා කරන්නද? මම නිවැරදි පාර පෙන්නනවා. ඒකේ යන එක ඒ අයගේ වැඩක්. මට ඇදගෙන යන්න බෑ. මම ඇදගෙන යන කෙනෙක් නෙමෙයි. එහෙම ගියොත් මේක හරි ලස් බන්න කොච්චර නායකයන්ට කොච්චර වටිනවද කියලා. ඒ කියන්නේ අපි ඇදගෙන ගිහිල්ලා ඇතහැරියොත් මගේ අම්ම පච්චේ ඔබ සමහරක් වෙලාට දරුවට, ඔබේ දුවනියට, ඔබේ පුතාට ශිෂ්‍ය නායකමක් කරන් දෙන්නේ. එහෙම නැත්නම් ඔබ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළු කරගත්තේ. ඔබ එහෙම නැත්නම් වෙනත් ආකාරයේ දක්ෂතාවයක් නැතුව ඔබේ දරුවා දක්ෂයන් සිටිය යුතු තැනකට යොමු කළේ ගුරුතුමාට අල්ලසක් දීලා, ගුරු සන්තෝෂමත් දීලා, වෙනත් ඔබේ ධනවාදී හා නිලවාදී සහ වෙනත් ඔබේ බලයක් පෙන්නලා නම් ඔබේ ඒක නැති වෙච්ච දවසට, ඔබට ඇදගෙන යන්න බැරි වෙච්ච දවසට දරුවට මොකද වෙන්නේ? අන්න දරුවා ඇදගෙන වැටෙනවා. ඒ නිසා ටීචර්ට සාරි අරන් දීලා, සර්ට පොඩි ට්‍රිප් එකක් දීලා නේද? එහෙම නෙමෙයි. මේ දක්ෂතාවයෙන් මේ පැටවුන්ට එන්න ඉඩ දෙන්න. එකක් සමාජයට ඉඩ ලැබිය යුතුයි. එතෙන්දි තමයි වර්තමානිය ගැන වැදගත් වෙන්නේ. බුද්ධ දේශනාව මේ මොහොතටයි. මේ බුදු දහමේ මේ මොහොත ඇර වෙනත් මොහොතක් ගැන කතා කරන්නේ නැත. එතකොට මේ මොහොත යහපත් වූ සාර්ථක වූ එකක් නම් අනිවාර්යයෙන්ම අතීතයට ඒ කියන්නේ හොඳට. එතකොට මේ මොහොත තුළ තමයි අනාගතය උපකල්පිත වෙන්නේ. මේ අනාගතය ගොඩ නැගෙන්නේ මේ මොහොත තුළ. එතකොට අනාගතය කියන්නේ මේ මොහොතේ සාර්ථකත්වයේ වූ අසාර්ථකත්වයේ ප්‍රතිඵලය. එහෙමනම් එය අතීතයට යනවා, මේ මොහොත තුළ ජීවත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒක ලස්සන මේ වචන කීපයක් සඳහන් කරනවා. උන්වහන්සේගේ දේශනාවට ලස්සන වචනයක් දානවා ශානකමෙන්තමනි, මේ සිද්ධිවාචක ආනුරූභ්‍යතාවය කියලා. ඒ සිද්ධිවාචක ආනුරූභ්‍යතාවය මගේ සර් පැහැදිලි කරයි මේ සිංහල මේ මොහොත ගැන පමණයි. ඊළඟට මේ මොහොතේ පවතින දේවල් ගැන පමණයි. ලෝකේ තියෙන දේවල් ගැන පමණයි. උන්වහන්සේගේ දේශනාවේ ඕක මේ WS කරුණාරත්න සර් බෞද්ධ දර්ශනයේදී හරි ලස්සනට පැහැදිලි කරනවා අපේ මහාචාර්යවරයෙක් හිටපු බෞද්ධ දර්ශනය පිළිබඳ. මේ ඒ කියන්නේ හාවංගයන් ඉබ්බංගේ පිහාටු අහසි පිපෙන මේ මල් ගැන අපේ දේශනාවේ නැහැ. තියෙන්නේ හැම දෙයක්ම පවතින දේ පමණයි. අන්නේ පච්චත්තං වේදි තබ්බ කියන ධර්මයේ ගුණය, ඒ වගේම ඒහිපස්සික ගුණය මෙහි පවතිනවා. ඒ නිසා මම හිතනවා වර්තමානයේ අගේන, වර්තමානය තුළ ජීවත් කරවන, වර්තමානය තුළ සජීවීකරණය ඇති, ඒ වගේම අපේ බුද්ධ පුතා කිව්වා වගේ මේ ප්‍රායෝගිකම දර්ශනය ප්‍රැක්ටිකල්ම තමයි. මේක පිළිපදිනවම තමයි. බුදු දහමේ කිසි දෙයක් පිළිපදින්නේ නැහැ කියලා කියන්න දෙයක් නැහැ.
කියන දෙයක් නෑ. ඒ එහෙම පිළිපදින්නේ නැහැ කියලා කියනවා නම් අපි කියන්නේ පව් ටික. නේ සතුන් මරන්න එපා කියන එක මුන් පිළිපදින්නේ නැහැ. හැබැයි ඒකේ තියෙන යම් යම් තල, ඒ තලවලට අනුව බුදුදහමේ ඒ ඇත්තව බලවත් කරනවා, ශක්තිමත් කරනවා. අපි ධීවරය ආරක්ෂා කරනවා. එයාගේ යාව බලවත් කරනවා. ඒ නිසා වැඩි ව්‍යාද මිනිස්සයා ආරක්ෂා කරනවා. මේ ධහම තියෙන්නේ මැරෙන්න නෙමෙයි. මේ ධහම තියෙන්නේ ජීවත් වෙන්න. ධර්මයෙන් ආගමෙන් මැරෙනවා නම් ඒක ප්‍රශ්නයක්. මේක තියෙන හැම මොහොතක්ම ජීවත් කරන්න. වර්තමානයේ අපි ජීවත් වෙන දර්ශනය බෞද්ධ දර්ශනය.